කම්ෆර්ට් මූඩියෙන් භාගයයි කලක් පවතින අලුත් පෙනුමයි. ආයුබෝවන් මනෝජයේ අනේ ඉතින් නේද තව හැන්සම් වෙලා ඔව් වැක්සින් එක වගේ පොඩි ඊනියර් හෙට්ටු වෙලා මොන වැක්සින් එක වගේද ಜಾති ගොඩක් තියෙනවා සර් මොකද ෆයිසර් වගේ ෆයිසර් ඔව් ඉතින් සුමාන දෙහිකට පස්සේ ඔව් අපි ඇත්තටම කියනවා නම් ගහපු මනෝජයලා වාදනය කරපු ගීතයත් එක්ක මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා අපේ සුනිල් පෙරේර මහත්මවත් නේද සචිනි දෙරණත් එක්ක හැම වෙලෙම එකතු වෙලා අපිත් එක්ක වැඩසටහන් රාශියක අපි ඩෙල් ස්ටුඩියෝ එකෙන් පටන් ගත්තම ඊට පස්සේ සෑහෙන වැඩ කොටක අපිත් එක්ක හැම වෙලෙම ළඟින් ආශ්‍රය කරපු අපේ ඒක මම සම්මානයක් පවා හිමුණා ජීවිතේ පළවෙනි සම්මානය ටීවී අපේ දෙරණෙන් ලැබුණා ඔව් දෙරණෙන් ලැබුණා ඉතින් නිවන් සුව අත් වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනා අපි නේ සුනිල් අයියා අපි නැති වෙලා නෑ වගේ හිතෙන්නේ එතුමගේ ගීත තව කාලාන්තරයක් අපි අහාවි අපි ගායනා කරાવીනේ සංචරණ සීමා තියෙනවනේ දැන් බලන්න පාරට බැස්සම කවුරුත් නැහැනේ ඒකට අපිට විතරක් එළියට බහලා යන්න බෑනේ මනෝජයි නේද ඒතකොට දැන් ඒ ඇඳිරි නීතියක් දාලා අපිට ඒ විදිහට මේ 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 උපදෙස් දීලා තියෙද්දි එළියට බහින එක හරිද වැරදිනේ එතකොට අපි අනිත් ඔක්කොම ගෙවල් වලට එලා ඉඳද්දි අපි විතරක් ඇයි පාරට බහින්නේ ඉතින් සමන් ගෙදරට වෙලා හිටියද මමත් ගෙදරට වෙලා හිටියා සචිනීත් හිටියා නේද මං හිටියේ මමගේ මහත්තයම පෙරවල මං ගෙදරට ලයිට් අපි කිව්වේ නෑ ඔයා මහතයි කියලා මම මහත් වෙලා එයා ස්ලිම් බොඩි වා වෙනම ඔයක හදාගෙන ඔයා ගෙදරට වෙලා සචිනී බාර සචිනී ඉස්සරුත් එක බාර එක්සයිස් කරනවා නේද ඔව් දෙන්නම හොඳට එක්සයිස් කළේම නියමයි අපි මොකද කරන්නේ හරි අතරම පේශල මේ හරි ආදරෙන් මතක් කරන්න ඕනේ අපේ මේ ප්‍රේක්ෂකයෝ නේද හැමදාම අහනවා මේ ඇයි ඔයගොල්ලෝ අලුත් ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ නැත්තේ කෝ රිපීට් ගහන්නේ ඇයි කියලා අපි රිපීට් නැතුවන අලුත් ප්‍රෝග්‍රෑම් එකක් අරගෙන ආවා මේ ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ඉතින් මාද ඔව් ඉතින් මේ දවස්වල ඉතින් ගෙදරටම වෙලා හිටපු හින්දා අපි ඉතින් අහමු එක එක විස්තර ගෙදර මොනවාද හිටෙව්වේ ආ මොනවාගේද දැන් අල බැහැලා තින්නේ එහෙම ඒ ඔක්කොම නේ සජි මියා මං ඔක්කොයි හිටෙව්වා ඒකයි මං ඇවිල්ලා ආවා මම ගෙදර වැඩ කරනවා ඔව් මේ අද කවුද ඉන්නේ අද එනවා ලස්සන කතා කරන ලස්සන ගෑල්ලමයි ඉන්නේ ඔක්කොම ඇයි 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 ලස්සනම ගෑල්ලමයි සුදුහුණා අද ඉන්නේ කිව්ව ගමන් දැක්කනේ ෆෝම් වෙනවා සුදුහුණා කැමති එක්කෙනෙකුත් එනවා ඒකයි ඕ ඕන් නැතිව ඉතින් මේ අද එනවා ලස්සන කටහඬක් තියෙන ලස්සන ගෑනු ළමයි ලස්සන කටහඬක් තියෙන ලස්සන ගෑනු රබිකා මේ කොහෙන්ද එන්නේ ඇංගලත් එන්නේ ලංකාවේ ඕකේ මේ ලස්සන එන්න බෑනේ අපේ ඇංගලත් ඕ මේඩ් ඉන් ශ්‍රී ලංකා ඕ ආයෙනවා ලස්සන ඉනාවක් තියෙන තවත් ලස්සන ගෑනු බලන්න බියුටි ක්වීන්ස් ලාද ඉන්නේ ඔක්කොම මේ ඉතින් ගැහිලා 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 ඔයගලගේ ගෙවල් එහා පැත්තේ ළමයි ආ එහෙමද ඒ කියන්නේ අපේ ගෙවල් එහා පැත්තේ කොත් එක්කෝ මාලිගාවත්ත වෙන්න ඕනේ එහෙම නැත්නම් බොරැල්ල වෙන්න ඕනේ එහෙම නැත්නම් කොළොන්නාව මීතොට මුල්ල ඔය ලයින් එකේ වෙන්න ඕනේ අන්න හරි මීතොට මුල්ලේ මීතොට පස්සේ හාස් එලේ 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 හරි හරි එහෙනම් අපි කතා කරමු කවුද අද ඉන්නවා මම හිතන්නේ ගොඩ දෙනෙක් මේ අපි අපි අද කතා කරන මේ ගායිකාවට ගොඩාක් ආදරෙයි ඇයි ගොඩාක් දක්ෂයි අපි සින්දුවක් ගත්තොත් හැමදාම වගේ තියෙනවා ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ගොඩක් දක්ෂ චූටි ගායිකාව දිල් කී උරේෂා සමගින් අද අපිත් එකතු වෙනවා ශානි වීරරත්න අද ඉතින් ගෙදර ගියාම ගැහිලා 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 ඇදගෙන වැටෙන මනෝජය ආ නේ ආ මේක තමයි වෙන උපරිම දෙ ගැහිලා 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 ඇදම් වැටෙන ඇයි එහෙම තමයි මේ පැත්තෙන් පටන් ගන්නවද මේ පැත්තෙන් පටන් ගන්නවද මේ පැත්තෙන් පටන් ගත්තොත් එකයි මේ පැත්තෙන් පටන් ගත්තොත් එකයි ඔගලගේ අර වගේ අර ඔගලගේ කෙවල් පැත්තෙන් කියන්නේ චීස්ද බටර්ද චීස්ද බටර් 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 පැත්තෙන් මේ පැත්ත අපි නම් කියපු හින්දා මම හිතුවේ අර පැත්තෙන්
මිදුරු මුල්ලේ නම් ඉවවා මිදුරු මුල්ලේද? හිනා වෙන්න ගැලීම පෙරේරාමාවතේ. ඉඳගන්න ඕගොල්ලෝ ඉඳගම අපි ඊටස්සේ කතා කරමු. දැන් මාදව සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු රැකගනිමින් තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඒ නිසා ෆේස් ෂීල් එක ගලවලා තියමුද? නෑ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද මේ අපි ස්ටුඩියෝ එකේ ගොඩාක් මේ ඔක්කොමන්ටම ඇන්ටිජන් ටෙස්ට් කරලා තියෙන්නේ. අනිත් එක තමයි අපි මේක සම්පූර්ණ මේ ස්ටුඩියෝ එක සැනිටයිස් කරලා තියෙන්නේ. නැත්නම් එහෙමනම් කළේ නෑ. බුරු ගන්න එපා. මේ සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරලා තමයි අපි මේ වැඩසටහන කරන්නේ. කොහොමද නිර්මාණය කරේ සෞඛ්‍ය ආරක්ෂිත පරිසරය? ඒක තමයි අපි කිව්වේ ඇන්ටිජන් ටෙස්ට් කරලා තියෙනවා කට්ටිය. සැනිටයිස් කරා කිව්වේ ඒක තමයි. නෑ අර උඩින් වතුර වගේ වැටෙන්නේ සැනිටයිස්. සැනිටයිස් වෙස්සා. හරි ඉතින් මේ ෆේෂල තජිනි ෆේස් මෙව එක මේ මේ මාරු කරගන්න එපා මගේ එක ළඟින් තියන්න එපා නම වෙලෙ ඔය ඉල්ලන්න නේද ඕ ඉල්ලන්න හදුව හරි රාසයිනි මේක දාගෙන ඉන්න මට අද මනෝජ අයියගේ පුටුවක් තියලාද මෙතන මේ මොකද නෑ ඒ මට ඔය يعني වෙනදට මම ගිහිල්ලා එළියේ නිසිරි නරඹනවනේ අද මේ සෞඛ්‍ය ආරක්ෂිත මේ පුරුදු වරව මේවත් එක්ක ඒ තියෙන දේවල් එක්ක එළියේ යන්න බෑ මට ඔව් ඒ නිසා මෙතන ඉන්න නැත්තම් අර මේගොල්ලෝ dance කරද්දී මම අර ඒ කැලේ යනවා අර ඒ යනවා ඉතින් සෞඛ්‍ය ආරක්ෂාව ගැන කතා කරද්දී අපි මේ නිතරම අත් දෙක පිරිසුදු තබා ගන්න ඕනේ. ඉතින් අත් දෙක පිරිසුදු කරගද්දී අමතක කරන්න බැරි දෙයක් තමයි අපි මේ සැනිටයිසර් කියන්නේ. දැන් සචිනි ගාවයි මං ගාවයි පේශල ගාවයි තියෙනවා ස්ටෙරිල් ඔන් ද ගෝ පොකට් හෑන්ඩ් සැනිටයිසර් ස්ප්‍රේ එක. මේක මාදව ඔය දෙන්න පොකට් උනාට මගේ බකට්. බකට් උනා පකට් අපි පොකට් ලොකට ලොකු එක. හරි. මොකද මට දැන් මට හැමෝටම දෙන්න එපයි නේ. ඔව්. මා දන්නවා සචිනි මේක දින ලේසි. දැන් පිරිමිලාමේක් නම් මේක ටග් ගාලා පොකට් එකේ දාගන්න පුළුවන් මේ විදිහට. මගේ ළඟ තියෙන ජෙල් එක. හරි. සචිනි වගේ නම් හෑන්ඩ් බෑග් එකේ දාගෙන යන්න පුළුවන්. හරි. Thank you. තල්ලංගා තල්ලා. අප්පා මේ අත බොන්නද කියලා. ඔව් බොන්නද කියලා. දැන් අඟේ පිරිත් වතුර වගේ ඔලුවේ ගා ගන්න. අයිය බොන්නද කියලා නම් කන්නේ දෙලි කියලා. ඉතින් මේ හැමෝම පරිස්සමින් මේ කාලය ගත කරන්න ඕනේ. හැබැයි මේ ඇත්තරම මේ සචිනි නේද අපිට දැන් අපි මාස එකමාරක් දෙකක කාලයක් ඉතියි. මේ 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 මෙයාගේ කාල සර්පයෝගයක් තියෙනවා මේ අත දැක්කම මේ ඇත්තරම. හරි අවුලක් තියෙනවා. පේශල අපි මාස එකමාරක් දෙකක කාලයක් අපි පොඩක් පරිස්සමට හිටියානේ හැමෝම. ඔව් අපි ගෙදරට වෙලා හිටියේ ඒකනේ. ඉතින් ඇත්තම මේ සෞඛ්‍ය දත්ත වලට අනුව දැන් තිය සතුටුදායක මට්ටමක් උදා වෙලා තිනවා. ඒ ගැන අපි හැමෝම සතුටු වෙන්න ඕනේ. හැබැයි ඒකනේ බාර හැරි. ඒ පරිස්සම ඒ පරිස්සම තියාගන්න ඕනේ. ඒ වගේම මේ ඉස්සරහටත් මේ පරිස්සම අපි දිගට තියාගන්න ඕනේ. මේමයි අපිට කොවිඩ් එක නැති කරගන්න බෑ එකපාර. අපිට පරිස්සම් වෙන්න පුළුවන්. අපි පරිස්සම් වුණොත් සචිනි අපිට ඒක නැති කරගෙන ජීවත් වෙන්න පුළුවන්. නේද? ඔව්. අපි වගේ. අපි අපේ වගේ කීම නිසා තමයි සුමාන දෙකක් අපි වැඩසටහන නොකරත් හිටියේ. ඔව් ගෙදරට වෙලා හිටියේ. අනිත් හැමෝම ගෙවල් වලට වෙලා ඉඳද්දි අපිට විතරක් එළියට බහින්න බෑනේ. හරි. අපි කොහෙන්ද පටන් ගන්නේ සචිනි? අපි දිල්කිගෙන් පටන් ගමු. අයි අවුල නෑ දිල්කි දෙලේ තියෙනවා සමහර දේවල් යන්න පුළුවන් ඉවසා යන්න බැරි දේවල් ඒකගෙන මතක් කරේ අපි නිකන් ඉතින් නෑ නෑ මනෝජයත් එක්ක මිනිහා හිනා වුණේ ඒකයි ඉතින් දිල්කි කොහමද හොඳින් ඉන්නවා දිල්කි ගෙවල් කොහෙද දන්නවා තිහාරිය යක්කල තිහාරියේ ටයිල් කඩ කොට අතන ඇතුලෙන් ඇරිලා මේ මොන මොන ඔය පැත්තට කියන ගම යන්නේ කොයි පැත්තටද වාරණ පැත්තට යනකොට එදතා ඉත මුස්ලිම් ක්‍රවුඩ් ල ද සෝ මිනි මුස්ලිම් සාදේ මේගොල්ලන්ගේ මේගොල්ලන්ගේ ඔයගල මාම ගෙනව පයිසර්නේ ඔව් පයිසර් ඒ ඉන්ජෙක්ෂන් එක නෑ නෑ මාම නමත් පයිසර් නේ ගැහුවත් පයිසර් මෙයාගේ මූණත් පොඩ්ඩක් එහෙම පොඩි නේද පොඩි පොඩි නිකන් ෆාතිමා ලුක් එකක් තියෙනවා නේද පොඩි ලස්සන ෆාතිමා ලුක් එකක් නැද්ද කියන්නේ මාද පොඩි එකක් තියෙනවා නේ ඔව් කියන්නේ ඉතින් කියන්නේ නැහැ ලබන්නේ ආ දැන් මෙහෙමනේ දැන් මේ හැමෝම දන්නේ දිල්කිව දැන් ජනප්‍රිය ගායිකාවක් ඉදෙන්නේ හැබැයි ජනප්‍රිය ගායිකාවක් වෙන්න කලින් දෙරණ ඩිටල් ස්ථාවල හිටපු ළමෙක් මේ ඒ කියන්නේ මොකක්ද ඒකේ ගායනා ගායනෙ නෙමෙයිද කරේ මේ ජනප්‍රිය මං කියන්නේ දැන් වර්තමාන පරම්පරාවේ ජනප්‍රිය ගායිකාවක්නේ ඒ කාලේ ළමා ගායිකාවක් ආ කොමරි ගායිකාවක්නේ කියන්නකෝ ඒ විස්තරේ 2007 විතර මං 7 වසරේදී ආයේ ආ මං කියද මං 9 වසරේදී 10 වසරේ මට මතකයි සචිනි අක්කවයි තව හංසලි අක්කා මං හිතන්නේ පානදුර නවර බීච් හොටෙල් එකේ තිබ්බේ අන්තිම 25 දෙනා යනකම් විතරයි ආවේ එතනින් එහාට ගියේ නැහැ කවුද ආව කැපුවේ ස්පෙෂල් මනෝජ් සවයින් කරේ නෑ නෑ මමත් ඒතර 9 වසරේ ඉස්කෝලේ යනවා මෙයා ඔයා හිටියා මෙයා හිටියද ඒකේ නෑ නෑ මම කොහෙද අපි ඉස්කෝලේ යනවා සෝමසිරි මැද ගෙදර සර් හිටියේ ආපෝ සෝමසිරියයි දෙටි එනං ඉතින් 25 ද කැපුනේ ඔව් නෑ නෑ සෝමසිරියයි කියලා කියන්නේ අපි ආදරෙන් මතක් කරන්න ඕනේ මේ දැනටත් කෝල් කරලා අහනවා හොඳින් නේද මල්ලි කියලා ඉතින් එහෙම තමයි ඒක ඔයා 25 කැපුලා ඊට පස්සේ මොකද කරගත්තේ කාටද ඒ පගාව දීලා ඔයා දැන් 25 කැපෙනවා කියන්නේ එදා ඒ විදිහට 25 කැපිලා අද ජනප්‍රිය ගායිකාවක් වෙන්න බෑනේ මනෝජ් ජයනා නැද්ද ආ
ඒකසාවක කාවද ටකල් කරේ නෑ මම මට අන්න ඒකයි ඕනේ කියන්නේ ඊට පස්සේ වා ඔයා ඔයා අනේ ළමයට කියන්න දෙන්න ඉතින් නෑ උත්තර දෙන්න උත්සාහ කරනවා නෑ ඊට පස්සේ මම මුගකටවත් ගියේ නෑ ඊට පස්සේ තේමා ගීත ගායනයට යොමු වුණා මොකේද නාලිකා කිහිප එකම ඒ අවස්ථාවන් කොහොමද ලැබෙන්නේ වට ඒ අවස්ථාවන් ලැබෙන්නේ මම මම් පතනවා කියලා කියන ගීතයක පිළිතුරු ගීතයක් නිර්මාණය කරනවා අශාන් රණන්දු අයත් එක්ක ඉතින් අශාන් රණන්දු අයියා හරහා තමයි තේමා ගීත ගායනයට මම යොමු වෙන්නේ ඊට පස්සේ හිතන්නවත් නැති විදිහට සත්තයි මට ඔබ වාගේ කියන හිතන්නවත් නැති විදිහට සත්තයි මට ඔබ වාගේ කියන ගීතය ඒ කාගේද ඒ ගීතේ හිතන්නවත් නැති විදිහට සත්තයි මට ඔබ වාගේ මට හිතන්න බෑ ඉරාජ්ගේ ඔව් හිතන්නවත් බැරි විදිහට සත්තයි මට ඔබ වාගේ කාගේද නෑ සත්තයි මට ඔබ වාගේ කියන ඒක හාරේ හාරේ ගීතේ නම සත්තයි මට ඔබ වාගේ එතකොට හිතන්නවත් බැරි විදිහට කියන්නේ එහෙම එකක් නෑ ඔයා හිතුවේ නැති විදිහට ඔව් හිතුවේ නැති විදිහට මේ මේ සින්දුවමයි කියන ඒක වෛරල් වෙනවා වෛරල් වෙනවා ඔව් වෛරල් වෙන්නවා මොකද්ද කරේ ඒකට ඒකට මුකුත් කරේ නෑ අපි හිතුවේ නෑ ඒක එහෙම මෙමොක්ස් දෙන්නේ නැහැ ගත්තා කොයි කාලේද මේ දැන් අවුරුදු දෙකකට විතර කලින් මමත් මේ හිතුවා විතරයි සෝභාකත් ඒලිම කරනවා මේ මේ ඒ සින්දු දෙකේම පොඩි කෑල්ලක් ගායනා කරලා එකපාරට වචනින් දෙකේ නෙවෙයි එක සින්දුවයි හරි මේක වෛරල් වෙච්ච විදිහට අපිට ඒ කාලේ ඕකමයි කටේ තිබ්බේ අපි නේ සත්තයි මට ඔබ වාගේ කියන සත්තයි මට ඔබ වාගේ ඒක කලින් ඒක හිතන්නවත් බැරි විදිහට කිලි කිව්වෙ ළම සාමාන්‍ය සිංහල වචනයක් යූස් කරේ නෑ යා යා එයාට තියෙන මුස්ලිම් ආභාෂයක් නේ එක්ස්කියුස් මී යා කිව්වේ මට හිතා ගන්නවත් බැරි විදිහට අයියේ සත්තයි ඔබ මට වාගේ කියන ගීතය හරි සිංහලක් එහෙම එවනට මම හිතුවේ හිතන්නවත් බැරි විදිහට සත්තයි මට ඔබ වාගේ හරි සත්තයි මට ඔබ වාගේ අයියේ ජී ජී ෂාප් මයිනර් ජී මයිනර් නේ ජී මයිනර් දෙකයි කියන්න කිව්වේ පේලි දෙකයි ඔව් නෑ යා අර මේ පැත්ත බලන්න සුදුහුණ දිහා බලන්න නේ කිව්වේ එතකොට සත්තයි නුඹ මට වාගේ එහෙම කියලා ලගාන සුදුහුණ එකට ගානට මියුසික් උත් දුන්නා ඔව් දැක්කනේ ලස්සන සින්දුවක් ඕකේ හින්දි මෙලඩි එකක් නේ හරි ආයකද මං අහන්නත් ගිහලා ඊට පස්සේ මං ඇහුවේ නෑ ඊට පස්සේ ඔබ කට ගැඩිච්ච කතා කියනවා කියනවා සත්තයි ඕකේ හින්දි සින්දුව මොකද්ද පදනම් වෙච්ච කියලා අහන්නත් ගිහලා නෑ ඒක ජෝෂ් මූවි එකේ හරි හරි කියන ඒ ගීතේට සිංහල version එකක් ඉදිරියට තමයි කියන්නේ. අන්න ඒකනේ. බලන්න මම සමහර දේවල් අහන්න කියලා මගේ කට වහලා තියෙන මනෝජය ගොඩක් තැන් වලින් දැන්. හොඳ වෙලාවට. නිසා. කිය. හරි. නිවන්ති. අනේ කිරිබත් ගොඩ කුමාරි කියන්නේ. ආ? කිරිබත් ගොඩ? ඔව්. එච්චර සේවයක් කරලා තිනවා කිරිබත් ගොඩට. මෙයාව කෙලින්ම මෙතන දලුගම හන්දියේ ඉඳන් අර පැත්තෙන් මේ 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 තොරණ මේ මේ අර මේ මේ කඩවලට පොඩ්ඩක් මෙහෙන් එනකොට අර තියෙන්නේ මේ එතන මේ තුම්මං හන්දිය එතනට එනකම් කොල්ල ඔක්කොම දන්න අනේ කිරිබත් ගොඩ කුමාරි යනවා එන්නේ කිරිබත් ගොඩ කුමාරි කියලා සල්ලි පොලියට දෙනවලු මෙයා ඔව් නෑ ඒ ඉස්සර දුන්නේ දැන් බෑ ඇත්තද සල්ලි පොලියට දෙනවා කියන්නේ මම ඉතින් නම කිව්වේ නෑ මං කිව්වේ ඉතින් කිරිබත් ගුරුකුමාරි සීට්ටු කුමාරි කියන්නේ කොහමද හොඳින් ඉන්නවා හොඳින් ඉන්නවා කතා කරමු තව ඉන්න අපේ චූටි බබා ඉන්නවා ඩාන්ස් එකක් කරන්න ඊට කලින් අපේ ශානිත් එක චුට්ටක් කතා කරමු අම්මා කතා කරමු ශානිගේ ඇස් දෙක නිල් පාටයි ත්‍රැන්දුමයි ඒ ඇස් දෙක නිල් පාට වෙනවා මේ අර අර මේ කියන්නේ දැන් ඔය සර්ප විස වගේ ඇතුළුණාම ඕ නෑ නෑ ළමයා ස්ටයිල් එකට ආ ස්ටයිල් එක ඕ ප්‍රශ්න තියෙනවා ඔයගලගේ මාමා මෙයා වඳුරනවද යාළුවෙක්ද කියලා කිව්වා මොනවද මාමා ඉතින් මෙයා ගැන කිව්වේ
ඇයි මොනාද අහගන්න ඕනේ? ඉතින් අහගන්න එළම කියනකන් ඉන්න. මොකද බය වෙලා? කියන්න. දක්ෂයි කියලා කිව්වා. අය 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 ඒ කියන්නේ මේගොල්ලෝ එකට ගොඩක් කලින් බෑන්ඩ් ප්ලේ කරලා තියෙනවා. 80 ගණන් වල. ඒ කියන්නේ මාමා කියන්නේ මේවයි අපි පොඩි කාලේ බං අපේ බෑන්ඩ් වල හිටියේ ලොකු ලොකු අයියලා. දැන් මනෝජයගේ වයසයි දැන් සුදු වුණගේ වයසයි කොහම යාළුවෝ කොහම දෙන්න එක වයසද? එක වගේනේ. ඉතින් ගුරයි ගෝලයයි. මනෝජ අයර 35 කට පේනවා වයස. නෑ නෑ ඒක හරි මං කියන්නේ ජස්ට් ඉතින් තව මොනාද කිව්වේ? තව මොනාද කිව්වේ? ලෝකේ කාලවතර බිල් ඉන්නේ කියලා ඒව කිව්වේ නේ. ඔළුව ගහන්නේ මොකද උකුණොද? මගේ ඔළුව ගහන්නේ. ඔවා කියන්නංගේ. ඇත්තරම මෙයා කියලා කියන්නේ මෙයා 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 ඇවිල්ලා මනෝජයි පොඩ කෑ ගහනවා. එයාට අර මීතර අර මේ මීතර මුල්ල එයාට අර 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 පුරුද්දට තලවතුකොට අර පුරුද්දට කෑ ගහනවා. අපි මෙයාගේ ඩාන්ස් එක බලලා ඉවර වෙලා අපි කතා කරමු නේද? තලවතුකොට අර තලවතුකොට වේත් කඩේට ඇහෙනව සජින්. හරි මං කිව්වේ වට අපි අපේ අචිනිත් එක්ක ඊට පස්සේ කතා කරමු. අපි බලනවා ලස්සන නර්තනයක් මේ ශානි විරරත්න. මම දැකපු එනර්ජි හොඳටම තියෙන ඒ කියන්නේ ලස්සනම. ඔයා හිතන්න මෙතනට දෙවන ඉන්නම එතකොට අපේ සංගීතේ දරණියකේ ඇවිල්ලා මොනවද නැටුවේ? මේ ළමයා සංගීතේ තමයි. නෑ නෑ එයා ආපු අය මං කියන්නේ. ආපු නිලියෝ මෙතන මොනවද නැටුවේ මනෝජ්ජේ?
නැටුම් අන්න අන්න ලාලිත්ලේ නේද ඒ නැටුමේ තිබෙන්නේ නැති මොනවද කියන්නකෝ හා තිබුණා කෙලින්ම සමහර තැන්වල තාණ්ඩව ගතිය තිබුණා ඔව් නේද ලාලිත්‍ය තිබුණා ලාස්‍ය තිබුණා ලාස්‍ය තිබුණා බොරු කියන්නේ වායි තෝ කොමඩි කොමඩි ලාස්‍යද කරේ ලාස්‍ය තියෙන්නේ ඒ ලාස්‍ය හරිද හරිද හාස්‍ය නෙමෙයි ඒ ලාස්‍ය ඕ හා ලාස්‍ය ලාස්‍ය හරි ඒක තිබුණා ඊට පස්සේ අපිට හාස්‍ය තිබුණා ඒ කියන්නේ අපි 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 ඒක බලන් ඉඳලා ඇත්තටම ඒ කියන්නේ ඔයා ඒ කියන්නේ ඒ ඒ දේවල් ඉගෙනගෙන තියනවද එවනේ ගයිමනේ නර්තනයේ කියන කලාව ඉගෙන ගත්ත කෙනෙකුට ඇරෙන්න ඒ සියලු දේවල් මනෝජය සම්පූර්ණ කරන්න අමාරු බෑ ඇත්තම කතාව ටීචර් මේ රජින සෙල්ලනායක හා රජිනි මිස් ඒ මං හිතුවා අතන නටද්දි ওই විදියට නටද්දි මං හිතුවා රජිනි මිස් වෙන්නද කියලා ඒ කියන්නේ රජිනි මිස් බලන්න මං ඒ කියන්නේ නැත්තම් ඒ විදිහේ රංගනයක් එක්ස්කියුස් මී ආයි ඒ කොණ්ඩේ මාද ආයි පොඩ හද එහෙම සචිනී මම හිතන්නේ ඒ කියන්නේ ඒම නර්තන ශිල්පිනියකට ඇරෙන්න ඒ තිබුණ ගුණාංග ඒ මූණේ තිබ්බ එක්ස්ප්‍රෙෂන්ස් නේද අනිවාර්යයෙන්ම අත්‍තර මම නර්තන ශිල්පිනියක් නෙවෙයි නෙවෙයි වෙලා ඔහොමනම් උනානා උනානා චන්දනලා ඉතින් මේ මේ නංගි මෙහෙමයි මෙයා සාමාන්‍යයෙන් කැමති දේවල් වලට එහෙම එයා ගොඩක් වරද يعني මම ඔය දැන් මං දැන් මෙතන ඇවිල්ලා නංගි ගොඩාක් අය නටනවානේ මම යනවා යනවා මං හිතන්නේ හිටපො පළවෙනි නටුක සෑහෙන කාලයකට පස්සේ නේද එයා කාලයකට පස්සේ බාර් ඇරියා වගේ මම හිතගෙන හිටියා නංගි මම ඒ කියන්නේ ඔයා කියන්නේ මම හෙල්ලුන් නැතුව බලන් හිටියේයි. ඒ හෙල්ලුන් නැතුව බලාගෙන හිටියේ. ඔයා ඒකේ ගිල්ල හිටියේ. ගිලිලා හිටියේ. ශානියම. ඉතින් ඔයා නර්තනය කරන්නේ නැහැ. නර්තනය කරා පොඩි කාලේ ඊට පස්සේ කරේ නැහැ. ඇයි ඒ? ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ යන කාලේ ග්‍රේඩ් 10 වෙනකන් ඉගෙන ගත්තා. කොහෙද ඉස්කෝලේ? ආනන්ද බාලිකා විද්‍යාලයේ කොළඹ. මරදානේ. නේ? ඔව්. කොළඹ කියන්නේ ආ මරදානේ කියන්නේ අම්මා. ඔව්. හරි හරි. කනේ. මරදානේ. ඒ ආනන්ද බාලිකා විද්‍යාලය හදන්නේ හැදුවේ කවුද? අනගාරික ධර්මපාත. එතුමාගේ මොකක්ද එතන? යනග ඒ එයාගේ කෞතුකාගාරය. ගියේනේ. ඔව්. ආ ගෙදර තිබුණේ. දැන් ඒක කෞතුකාගාරයක් කරලා තියෙනවා. දැන් අනගාරික ධර්මපාලතුමා කියපු ඒ මග ඔගොල්ලෝ යනවද සාමාන්‍ය? ආනන්ද බාලිකාව ඉගෙනගෙන ඒ මග පොඩ්ඩක්වත් යන්න නැත්ත වැඩක් නැහැනේ. ඔව්. මොන මොකද්ද ඔයා පිළිපදින්නේ? ඒ කියන්නේ ඉතින් අර මස් මාළු කන්නේ ඔයා. කනවා කනවා. එහෙම නේද? හරක් මස් මයි කන්නේ. බලංගුටි අනගාරික ධර්මපාලතුමා ගව මස් නොකුණු කියලා අර එයාගේ වාහනේ එතන ගහගෙන යන්නේ. මම කියන්නේ. ආ කියන්නේ. එහෙනම්. ඉතින් ඒක තමයි. මං කන්නේ නැහැ හරක් මස්. එහෙනම් මොනවද ඔයා කන්නේ? බීෆ් කන්න මං. බීෆ් කන්නේ මේ මේ. පෝක් කන්නේ. නෑ නෑ පෝක් කන්නේ. හරක් මස් කන්නේ පෝක් කන්නේ. මං පීකුදු විතරයි. මස් මාංශ ජාතියට ඒක හොදි 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 කරවට. මාමල සෙට් එක වෙන් මෙන් සෙට් එකට හරක් මස් හදන හොදි කලවනේ. අයියගේ යාළුවා. හරි ඉතින් මාමා මගේ යාළුවා කියලා ඉතින් අර බබ බේ. පාන් කෑල්ලක් එක හොදි පොඩ්ඩක් ගන්න. හොදි පොඩ්ඩක් කරවනේ. නෑ. හොදි කෑවට කමන්නේ නැණගේ. ඒ අරකේ ගාලා තිබුණේ ගව මස් කන්න එපා කියන්නේ හොදි කන්න එපා කියලා තිබුණේ. නේද? නෑ නෑ එහෙම කියනවනේ සාමාන්‍ය කට්ටිය මම. හොදි කන්න එපා කියන්නේ. ඔව් හොදි මස් මාංශ කන්නේ නෑ. හොදි කනවා කියන්නේ මං එහෙම නෑ. මුකුත්ම කන්නේ නෑ. එහෙම නෑ කනවා. කන්නේ නෑ කියන්නේ නෑ. අර මස් කන්නේලු කනවලු. ලැබි නැහැ. එහෙම නැහැ. මස් වලට ඉතින් අපිත් ලැබි නෑ. නේද? කන්නේ නෑලු. ඒක මොනවාද මේ දවස්වල වැඩ? මේ දවස්වල නංගි එකක් කියන්න ඕනේ. එක්ක කනවා. එක්ක කනවා. කන්නේ නැති නේ කනවා ලැබි නැලු ලැබි වෙන්න මොකද අපිට මාස් කඩ තියෙනවා වටේ මාස් කඩ මාස් ජාති ගන්න කැමති මාරු විදිහට කොළ ජාති එහෙම තමයි හරක් කියන්නේ කොළ කඩ ඒ කියන්නේ මෙහෙමයි ඒ මේ කොළ කියන්නේ හොඳ දෙයක් නේ ඔයාගේ මෙයාගේ පාට දැක්කම මෙහෙම හිතනවනේ කොළ කනවා ඇති කියලා ඇත්තල වර්ණ ඇත්තල වර්ණ නෑ නෑ ඇත්තටම මෙයාගේ මේ කලර් එක දැක්කම මට හිතුණා කොළ කනවා ඇති කියලා කොළ ජාති කනවා කොළ කනවා නේ දලපෙද්ද ඔයා කොල කන එක හොඳයි සංගීත ඩ්‍රාමා එකේ මම අවුරුදු කුමාරී හිටියා ඒකෙන් ලක්ෂිරස කතා කරලා සංගීත ඩ්‍රාමා එකේ ලක්ෂිරස අපිට කතා කරන්න නෑ නේම ආ කමන්න එක යන්නේ කතා කරලා ඒකේ ආ ඔයා දැන් සංගීත රංගපාන මට ඌ අනේ මට දැන් මේ කියන්නේ අර මෙයාගේ S2 නිසා මට ඒක මෙවුනේ නැත්තම් මෙයාගේ ඇක්ටින් වලට මම ඒ හරි ආසනේ මෙයා පවුල් කඩන් දක්ෂයි කියලා කියන්නේ දැන් එහෙම නැහැ හොඳයි ඒකේ ඊට පස්සේ දැන් අලුත් ඩ්‍රාමා එකක් තියෙනවා දෙරණේ මං හිතන්නේ තාම ඒක ප්‍රසිද්ධ කළා නැහැ ඔයා ප්‍රසිද්ධ කරන්නකො නම් ප්‍රසිද්ධ කරන වගේ ඔයා ප්‍රසිද්ධ කරන්නන්නේ මොකද ඒකේ නම මාලි ෆොන්සේකා නිලි රජිනන්ත් ඒකේ ඉන්නවා ඒ වගේම මොකද්ද නම රුකි කියලා හා රුකි රුකි ඔව් කේශාන්ය තමයි ඒකේ ඉන්නේ මේන් ඒකෙත් ඉන්නවා ඒ ඩ්‍රාමා එකෙත් ඉන්නවා ආයි මං මූල ඇතනේක රැකියාවේ නිරත වෙනවා මං මුලා වෙලා පාරසාවි නෑ නෑ මූල ඇතනේක රැකියාවේ නිරත වෙනවා ඒ කියන්නේ ඔයා රිසෙප්ෂන් නෑ නේද මං එතන ඉන්නේ පර්සනල් ලෝන් හෑන්ඩල් කරන්නේ හම් ආලෝ ලෝන් කීයද පොලිය කීයද 100ට කීයද
13ක් කියන්නේ මේ කාලේ හැටියට මිනිසුන්ට ගොඩ යන්න බෙදෙන්නේ නැති විසින්නේ නැති තින්නේ. එතන ඉඳන් හොඳ රේට් එකක් කරොත් අඩු කරන්න බෑ. කියලා බලන්න. හරි ඉතින්. ඉතින් තමයි. ඔයා මීතොට මුල්ලේ කිව්වගේ වල්නේ. කොළොන්නාව. ඒ කියන්නේ කොළොන්නාවේ මීතොට මුල්ල. පෙරේරා මාවත කියලා කියන්නේ මීතොට මුල්ල සචිනේ. නේ අනිත් පැත්තේ. මෙයා වැඩ කරේ මනෝජයයි මූල්‍ය ආයතනයේ ඉස්සලා IDH රෝහලේ. හරි? නෑ ඇත්තටම මට යාළුවෙක් අදාළකෝ IDH රෝහලේ. ඒකනේ මේ ඒ අර මේ සැට්කම් කරන මේ පාට පාට ඉඳගමු ඉඳගමු පාට තව කතා කරලා තියෙනවා ගෙදර එක්කගෙන යන්නේ ගෙදර එක්කගෙන ඉඳලා ඊටුටි කතා කරන්නේ ගෙදර වගේ තමයි අත්ත අපි මේ අපේ ශානිටයි දිල්කිටයි දෙමු මල්වැස්ස මේගොල්ලන්ට මල්වැසි දෙන්න ඕනේ සචිනේ මොකද මෙයාගේ නටපු නැටිල්ල හැටින් මල්වැස්සක් දුන්න නැත්තම් මලුත් එක සැනිටයිසර් උත් එනවා මම දෙනවා අපේ කට්ටියටම මල්වැස්සා ලංකාවේ මං හිතුව ගියා කියලා නෑ නෑ වාකිය අර අපේ අර දිල්කි ඕ රේෂා ලිටල් ස්ටාර් එකේ තියෙයි ළමයා එයා තමයි ඔය ඔබේ පෙම් බදන්නේ සින්දුව කිව්වේ අයිති වාටද කාටද තින්නේ
දැන් මේමය ඔයාගෙන් අහන්න නැතුව කියන්න බෑ තමයි. හරි මොනද පොඩි ජෝති මොකද කරන්නේ අයියේ? ඕ මං ගන්නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නේ. ඕ නෑ නෑ ඉංග්‍රීසි ආ ස්පීකර් දාන්න එපා 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 මට එපා කියලා තියෙන දෙරණ වාද්‍ය ජාලෙන් කියලා තියෙන ස්පීකර් දාන්න එපා. රංජන් නෑඩේක පාරක් කෝල් කළා එනිසා එදා ඉඳන් දාන්න එපා කියලා තියෙන. හරි හරි අය මං ගන්නම් අයියා මේ ෂූට් එක යනවා. ඕ නෑ නෑ අපි ෂේප් එක දාගමු මොනාරි. මේ ඔයා මේ සින්දුව අහුවද ඕක කියන්නද කියලා? ඕක ඈ කාගෙන්දයි කාගෙන්ද අහන්න කියලා මම අහන්න තියෙනවා එන පොලි මම පොඩි ජෝතිකෙන් අහන්න ඕනේ. එතකොට නේද මොනෝජ මේ මේක මේ මේ කට්ටියම අහන්න ඕනේ. හා ගීත රචකයන් ඇහුවද? නෑනේ අහන්න යන්න බෑ. ගීත රචකයාගෙන් අහලා නෑනේ. මෙලඩිය හින්දි ගමන්නෑ කියන්නකෝ නේද? ගීත රචකයා කවුද කියන්නේ මොනෝජ? කරුණාරත්න අබේසේකර මහත්මයානේ. ඇහුවද එයා එතුමාගේ? ඈ ඇහුවේ නෑ. ඇහුවේ නෑ. නෑ. කරුණාරත්න අබේසේකර මහත්මයා දන්නවද? ඔය දින්නේ ඉන්නේ කොහෙද දන්නේ? දවයිස කීයද එතුමාට? ඒක දන්නේ නැහැ. ඒකනේ කියන්නේ. දැන් දෙරණනේ ගෙවන්න වෙන්නේ නංගී. මෙහෙමයි සින්දුවක් කියද්දි අපි ඇත්තටම කියනවනේ මනෝජයයි. ඒක අපි ඒගොල්ලන්ට කතා කරලා අපි අහන්න ඕනේ. අපි ජෝතිපාල මහත්මයාගේ මේ ගීත සම්පූර්ණ සංරක්ෂණය කරලා තියෙන්නේ. මිස් ලක්ෂරි ගාව ටිකක් සංරක්ෂණය කරලා තිනවා. අපේ මේ අපි ගාව මේ අර කට්ටිය ගාවත් තියෙනවා නේ. ඇහුවද? දැන් පොඩි ජෝතිට අපි කොහොමද උත්තර දෙන්නේ? අයියමව බේරගන්නන්නේ. අයියමව බේරගන්නයි මොකද මම ඔයා හිතුවද මම මේ 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 විශ්වකර්මයා කියලා. නේ. දෝ ඔයාට ඔයාට රයිට්ස් ප්‍රශ්න මීට ඉස්සෙල්ලා තියෙනවනේ. ඇයි ඔයා බාර් බාර් එකම වැරද්ද කරන්නේ? එක බාර් රත්තුව දෝ බාර්. ඕ. වාද වාද ඒ හැම වෙලේම එකම 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 විදියට එකම වැරද්දයි කරන්නේ. මොකද්ද ඔයා මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න හිතන් ඉන්නේ? එකම වැරද්දයි ඔයා කරන්නේ. වැරද්දක්ද මං අහන්න නැතුව කියන එක වැරද්දන්නේ මනෝජ නැද්ද? දැන් මෙතන පොඩි ජෝති කතා කරපු ඉඳ අපි නිසා හොඳයි. හරි මල්ලි හරි එහෙම කිව්වා. හරි මට සමා වෙන්න මං ඔයා ගැන පොඩි ජෝති අයියේ සමා වෙන්න මම මේකේ රයිට්ස් ගත්තේ නැහැ. මට දැන් මේකට මේ ඉල්ලීමට මට සමා වෙන්න. මට ඉතින් මේකට රයිට්ස් දෙන්න. ඔව් එන්න දෙන්න අපි ඒක කරලා දෙන්න. ඇත්තම කතාව මට කතා කරලා කියනකොට මං ආස නැහැ මගේ ෆෝන් එකට මේක එක්කෙනා කෝල් කර කර රයිට්ස් ගන්නවා මම. මං එහෙම කරන්නේ නැහැ. කියන්න පොඩි ජෝති අයියට. පොඩි ජෝති අයියේ. පොඩි ජෝති අයියේ. ඔව් ඉන්නවා ජෝතිපාල මහත්මයාට පුතෙක් ඉන්නවා පොඩි ජෝති කියලා. ඉතින් එයාට කියන්නේ. හා ඔයා කියන්නේ ටග්ගල ඔයා දැකලා නැද්ද? චැම්පියන්ම කීපාරක් ඇවිල්ලා තියෙනවද අපේ? නේ ලස්සනයි බලන්න මේ ඔයාගේ මල්ලින. එහෙම ලස්සනට කියන්නේ කොල්ලා. කියන්නේ ඥාති පුතෙක් ඉන්නවා. මොකද කියන්නේ? පොඩි ජෝති කියන්නේ එයාට ආදරේට. ඔයා කැමති එක. පොඩි ජෝති අයියේ. මට සමා වෙන්න. මට සමා වෙන්න. මම මේක අහන්න එහෙම ගියහන් මම කියන්න ඕනේ ඔක්කොම සින්දුව කියන්න පුළුවන් නම් මෙතන නැලෙවි නැලෙති පොඩි ජෝතියයි මට සමා වෙන්න මං අහන්නේ නැතුව සින්දුව කිව්වට අන්න හරි හරි දැන් ඔයාලට මේ වගේ කොපිරයිට් කේසස් කොච්චර තියෙනවද ඔයගේ මේ ප්‍රශ්න මෙතන ගන්න මෙයාගේ මේ නීති පොත ඇදලා ගන්න මෙයාගේ ෆයිල්ස් ටික ආ දැන් ඔයාලට එහෙම ප්‍රශ්න තියෙනව නේද ඉතින් ගීත ගායනා කරා මේක මගේ ගීතේ ඔයා කොහොමද ඇහුවේ කියලා එහෙම ප්‍රශ්න තියෙනවද ඔයාලට තියෙනවද එහෙම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මොනවද මොන මොන ගීත මොනවද කියලා කියන්න එපා ඒවට කොහොමද අමුණ දුන්නේ හැමදාම උසාවි උසාවි නෑ මම මේ ඒක ඒ විදිහට හොයලා බලලා ඒ කියන්නේ එහෙම කොහොමද කියන්නේ illegal නැති කොහොමද ගයි කියන්නේ හරි නීති අනුකූල නොවන නීති අනුකූල ඔව් කරලා නැහැ නීති අනුකූල නොවන දේවල් කරලා නැහැ ඉතින් එහෙම කියනවා නම් අවසර නොවන දේවල් කරලා නැහැ කියනවා නීති අනුකූල දේවල් කරලා තියෙනවා ඔව් ප්‍රශ්න නැහැ නේද? ඒ කියන්නේ නීතිය කඩ වෙන්න මුකුත් කරලා නැහැ කියලා තමයි යා කියන්නේ. ඒ ලැවැන්තිය වෙන්නේ අනිත් පැත්තට. ඒකයි අවුල. ඔය ළමයා ඔයා ඔයා උසාවියකට නගින්න එපා. අනිත් පැත්තට කියවෙන්නේ. හරි. ප්‍රශ්නතාව වර්ධිකද කරලා ඊට පස්සේ මම ඇත්තටම කියනවා නම් මම ලීගල් වැඩ කරලා නැහැ. ඇත්තටම ඔක්කොම ඉල්ලීගල් වැඩ කරලා තියෙන්නේ. අද ඔලස්සන්ට කිව්වා. පොඩි ජෝතියට ඒ ගායනෙටත් එතුමා නෑ මට මට එකපාරට පුදුම හිතුණා මේ අකා කොහෙන්ද මගේ නම්බර් එක අරන් කෝල් කරේ කියලා. මේක ඇතුලේ කවුරු හරි ඉන්නවද මේව දෙන? දෙන සිංගිති තමයි. ඉතින් මොනවද අලුත් වැඩ? මම දිල්කි ගැන කියන්න ඕනේ. දිල්කි මම හිතන්නේ මෑත කාලේ බිහි වෙච්ච අපේ මේ ගායිකාව අතර හොඳට ලයිව් සිං කරන්න පුළුවන් කෙනෙක්. හ්ම්. ඔයා කොහොමද කියන්නේ? දැන් දැන් ඇහුණ නැද්ද ඔයා? ආ උනා උනා ඒක තමයි. එන්න මෙතන. නෑ නෑ අපේ සජිත් ඉතවා දන්නවනේ මගේ. හොඳට හොඳට කියන්නේ මම හිතන්නේ සංගීත මොනවද සංදර්ශන බලත් බොහොම හොඳ ක්‍රවුඩ් එකක් ඉන්න ඔඩියන්ස් එකක් ඉන්න වෙනම ඩිමාන්ඩ් එකක් තියෙනවා දිල්කි උරේෂා. නැතුව දිල්කි කියලා කිව්වම දිල්කි කියලා කිව්වම වෙනම කොල්ලෝ සෙට් එකක් බයින නටන්න. දිල්කිගේ සින්දු මෙහෙමයි භාගයට භාගයක් ලයිව් සින්ක් කරන්න බෑ රැප් තියෙනවා මේදි. ඔව් ඔව්. ආටිස්ට් එක්කන් එන්න ඕනේ. කොහොමද කවුද? බඳින්නේ මදසක් නැහැ. තාම නැහැ. අයියේ. මෙහෙම ටිකක් ඉන්න ඕනේ. ඩෝම ඉන්නවා කියන්නේ දැන් මෙහෙම මේ ඇටකෙට්ටර වගේ හිටියර වයසයි. ඔහා දන්නද? බේකරියක් තියෙන ගෙදර. නෑ. ඔව් අපේ තාත්තගේ බේකරියක් තියෙන්නේ. එහෙමද? ඔව් තාත්තා. බේකරි මාස්ටර් කෙනෙක්. බේකරි මාස්ටර් කෙනෙක්.
බේකරි මාස්ටර් කෙනෙක්. ඔව් ඒ කියන්නේ බේකරි එකක් තමයි කරන්නේ. බක්කරි. හා? ඔව් සිංහල වචනේ කියන්නේ. මොකද්ද? බක්කරි. බක්කරි. හරි. මොනවාද අලුත් වැඩ ඉස්සරහට? අලුත් වැඩ ලියලියා දෙක රිලීස් වෙනවා ඊළඟට. මොකක්? ලියලියා දෙක. ලියලියා දෙක. ලියලියා දෙක. ලියලියා දෙක. ලියලියා කියන්නේ මම ස්මෝකියෝ එක කරපු අස්සන සින්දුවක් මේෂා කියලා. ලියලියා පළවෙනි එක ලියලියා. ඒකේ දෙක ලියලියා දෙක. ඒකේ දෙවෙනි එක එනවා ඉක්මනට මේක අහන්න පුළුවන් ඇයි. ඒ දෙක ලියනවා කියන්නේ ලේසි නෑ. තාම ලියනවා. ලියලියා දාගෙන. ඔව් තාම ලියනවා. නියමයි නියමයි. Thank you. බලන්න පොඩි ජෝතියත් කොහෙන් අරින්දලා කෝල් කරනෝනේ. ඈ. රජිනි. Yes, Pesh. මේ ඔයා ඔය ඉන්න ගමන් දැන් ඔයා හෙනට ආසයිනේ ඔය ජෝතිපාල මහත්මයාගේ ගීත මිල්ටන් මල්ලවරස් මහත්මයාගේ ගීත ලස්සනයි බලන්න ඒ වහන ගමන් ඔයාගේ මල් හින්න සඳ ඈ දැන් කාලේ හදනේවත් පොඩක් එහෙනම් අර වහන එක නවත්තලා මේව විතරක් අහන්න පටන් ගන්න මොකද ඒ වහලා අර මේ වහන කොට හරි අමාරුයි බා නෑ නෑ දෙකම අහන්න ඕ දෙකම අහන්න ඔයා කියන එක හරි සචිනේ කොයිද යන්නේ අපි ඔයගලන් බබා පඩක් බලලිමුද නිකන් නම් එන්න පාතපය වඩවලෝ ආ පැම්පස් පැකට් එකක් අතන පැම්පස් පැකට් එකක් අරන් ඉන්නම්මා ආ ඒකත් කමන්න නෑ මේ කාලේ හැටියට නේ හරි අභිමන්‍යු බල ඉක්මනට එන්න ලයිෆ් බොයි ප්‍රසන්ට්ස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ලයිෆ් බොයි ප්‍රසන්ට්ස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් ආදී කොබර ඊ කියන්න බාන අම්මෝ අඟුරු කාල වතුරු බොනවා මෙයා නේ නෑ සන ඇඳුමක් අස්ස නැඳුමක් ආ ෂා හවුද මෙවේ අමිල 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 මාමා අමිල මාමා ඊවල් පැත්තේනේ නෑ එන මෙහෙම ඉන්නේ මී බිම ඉන්නේ නෑ මේ ළඟ ඉන්නේ ළඟ ඉන්නේ මේ පැත්තේ කැලණියේ කැලණියේ ආ කැලණියේ අමිල අර අමිල ආ අර කොට්ටක් ගහක් තියෙන ගෙට යහ පැත්තේ ගෙදර අමිල මාමා නේද ඔය කියන්නේ නෑ එන එන ඇඳුම් අහනවා ඇඳුම් අහනවා හරි ගියේ ගියේ ඉස්සර කොට්ටක් ගහක් තියෙනෝනේ නෑ එන මොකක් තියෙන මතක නැහැ කොට්ටක් ගහක් තියෙනවානේ නේද අශිනි අශිනි කොණ්ඩය අද ලස්සනයි අශිනිගේ බර්ත්ඩේ එක තිබුණානේ මේ ඊපෙරේද අපිට ඉතින් කේක් කැල්ලක්වත් නැහැ ඔව් බර්ත්ඩේ එක තිබුණා සුභාකාගේ බර්ත්ඩේ එක තිබුණා ඔව් ඊට පස්සේ සුභාගේ බර්ත්ඩේ එකට නම් අපිට පාටියක් දුන්නා අනේ ලොකු එකක් දුන්නා යන්න බැරුණා කිව්වා පාටියට යන්න බෑ නේ නිසා තමයි සුභා පාටියක් කිව්වා සුභා පාටියක් තිබුණා සූම් එකෙන් පාටිය සූම් පාටියක් තිබ්බා අපි කාලා බිව්ල ගෙවල් වල කෑවුවා එයා අපි උයාගෙන කෑවා ඔය සූම් එකෙන් පාටි දැම්මද නැහැ ගෙදර කේක් කැපුවා ආ වීඩියෝ කෝල් එක ගත්තා කාත්තික යාළුවන්ට ආ නෑ දෑයන්ට නෑ දෑ තෑගි යුවේ නෑ ආ එක්කෙනෙක් කිව්වා එක්කෙනෙක් කිව්වා මමත් එවුනේ තෑග කම්බුනේ තාම නෑ ඇත්තරම හම්බුණා බොරු කියන්න එපා මම කිව්වේ නෑ ඈ මම පැම්පස් පැකට් දෙන්නේ නෑ නෑ මේ ළමයන් මේගොල්ලන් මේ මෙයා ඉන්නේ කඩවත ආ හයිවේ එක තියෙන්නේ ඔව් හයිවේ එකට යටනේ ආ හයිවේ එකේ එහා පැත්තේ මේගොල්ලන්ගේ තියෙනවා පොඩි මේ බීම ෂොප් එකක් ගෙන හයිවේ යනකොට දැන් අපි කිව්ව මාතර ඉඳන් එනවා කියලා. අපි කිව්ව මත්තල ඉඳන් එනවා. කඩවත එතන ඉන්නවතල බීම් එකක් බීලා යන්න පුළුවන්. හ්ම්. ඒක ෆ්‍රී නේ? ඔව්. ෆ්‍රී නේ මේ ඉතින් මොකද ඒ ළමයි මොකද? බොරු මෙයාලගේ තාත්තට තියෙන ලියවන පට්ටල්. හා? ඔව් ලේට්. ඇයි ලියවන පට්ටල් තියෙන මිනිස්සුෙකුට බීම කඩයක් දාගන්න බැරිද? පුළුවන් එතන හැබැයි දාගන්න පුළුවන්. බීම කඩයක් තියෙනවද ඇත්තටම? නෑ. බීම කඩයක් තියෙනවා හයිවේ එකේ. අයන්න අපේ මාදව ඉන්ටල් ස්ටයිල් එකේ සියලුම දෙමෝපියන්ගේ රස්සාව ගන්නවා. බයෝ ඩේටා ගන්න අපි දන්නේ නැහැ. ළමයි ගැන ලොකෝට දන්නේ නැහැ. මොකද මාක් හරි තින් පොඩි කනෙක්ෂන් එකක් තියාගන්න හොඳයිනේ. ඔව් ඒ වගේම තමයි ලාලා. ඔව්. අන්නම්මගේ අනේ ඇසිස්ටන්ට් ලාලා. ලාලාගේ බර්ත්ඩේ ලාලා. අද 50 වෙනි උපන්දිනය. උඹ 50ක්ද? ආ ලාලාගේ බර්ත්ඩේ හැපි හැපි බර්ත්ඩේ එනවා ලාලා. හැපි බර්ත්ඩේ. අන්න මේ කන්න අද ට්‍රොලියේ යන්න හිතාගෙන ඉන්නේ. ට්‍රොලියේ අද බර්ත්ඩේ ට්‍රොලියේ යන්න. ඒ ඌ. ඉතින් අපි දැන් මේ කොහොමද සංගීත ලැබෙන ප්‍රතිචාර වලට හොඳයි දැන් ඒ කියන්නේ මුලින්ම බැන්නා ඒ කියන්නේ දැන් ඔයා හොඳයි චරිතයන්නේ තිබුණේ දැන් ඒක හොඳ අතට පෙරලිලා තියෙනවා ඔයාට ලේසි හොඳ කියන්නේ එහෙම නපුරු චරිත කරන එකද නැත්නම් මේ සාමාන්‍ය චරිත කරන එකද ලේසි මොන එක නපුරු චරිත ඔයාට කවුද එතකොට සංගීතය කියන්නේ ඔයාට හිතෙන්නේ කවුද මෙයා තමයි මට අභියෝගය නිලියෝ අතර දැන් ඉන්නවනේ නිලියෝ සෙට් එකක් වින්න සංගීතේ නේ ආ ඒ සෙට් එකෙන් කවුද ඔයාට අපි ඔන්නේ මෙයා තමයි මට සචිනි මගේ හොඳ යාළුවා වෙන්නේ ගීත්මයි සචිනි ආ සචිනි එහෙම නෙමෙයි අපිට කිව්වේ නෑ නෑ ගීත්පණ මට කතා කරලා කිව්වා පිස්සු අයියේ රඟනවා කිව්වා ඔව් එදා මට හම්බුනා මේ මං අර දෙරණට ගියා මේගොල්ලෝ ඇවිල්ලා හිටිය මොනවද මේ ඔයක් ගන්න මං කෝ ආ මේ චැම්පියන් තියෙන ඕගලගේ සංගීත කෙනෙක් එන්නේ ආ අර ගර්ල් නේද අර මේ මෙයා ඔව් පොඩ්ඩක් මේ
රංගන අයියේ මේමයි මේමයි සෙට් එකට ආවමත් පොඩි සීන්. එහෙම ඇත්ත? අනේ එහෙම නෑ මම හැමෝත් එක්කම කතා කරලා. ඉතින් රංගපානන යන්නේ නේද? ඔව් රංගපානන. නෑ නෑ එහෙම නෙමෙයි. උනාට එනං එනං ගීත් මම එහෙම කියන්න ඕනේ නෑනේ සතුටින්. මං ආස නැහැ එහෙම කියනවට. එහෙම ඉන්න තැන එකකුයි නැති තැන එකකුයි වැඩි වැඩි. නිකන් එහෙම අපි දැන් අපි නැත්තම් මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල බොරුවට කියන්න ඕනේ නෑනේ අපි. ඇත්තට කියන්නේ. නැද්ද ඔයගෙන්? එහෙම නෑ. ගීත් මම එහෙම නෑ. ඔයාගේ ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවාද? අනාගත කියන්නේ එහෙම ඉතින් අනාගතයක් නැහැ. එහෙම නෙවෙයි. දැන් ඉතින් මං ජොබ් එකක් කරනවා. ඉතින් වැක්සින් එක ගත්තද? ඔව් දෙකම අනාගතය දකින්න පුළුවන්. මොකද ඉතින් වැක්සින් එක අරගෙන ඉන්න බෑ. නෑ කුට් 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 කුට්. ආ ඒක මන් දන්නේ නෑ. ඒක ටෙක් නෙවෙයි. ලාල් අයියා යව ඉන්නවා කියපෙන්. ඔව් ඉතින් මේ බැන්දා. නෑ. තාම බැන්ද නෑ. නෑ. ඈ? නෑ බැන්දලා. ඔයා සාමාන්‍යයෙන් හොයන්නේ මොන වගේ කොල්ලෙක්ද? ඔයාගේ ජීවිතේ පවුලේ කෙනෙක් ඉන්නව? පවුලේ මල්ලි. මල්ලිවයි. මල්ලි මයි. අම්මයි තාත්තා. අම්මයි තාත්තයි ආච්චි ආච්චි තිනෝ ආච්චිනේ ඔය උයන්නේ ඔයගොල්ලෝ බලාගන්නේ ඔක්කොම කරන්නේ නෑ නෑ එන ආච්චි තමයි මේ මට මේ හැම දෙයකටම ඉන්න උදව් කරන්නේ ඒ කියන්නේ සල්ලි එහෙම දෙන්න බලපං ඒ ගෑනු මිනිස්යාගේ පිම්පඩියටත් කියනවා කියන්න ඕනේ හරිද ඒ මිනිස්යාට පිම්පඩිය හම්බ වෙනවා මනෝජය පව් අවුරුදු කුමාරි එහෙම ආවේ ඒ කියන්නේ එයා තමයි ඉඳන් කරේ නැහැ එයා තමයි එක්කන් යන්නේ ඔව් අන්න බලන්න ඒකත් සතියේ ට්‍රාන්ස්පෝර්ට් තියාගෙන ආච්චිව අර වයසක මිනිස්යාගේ පිම්පඩියටත් දීලා පාර හා එවනේ යානේ අඳුන් වලටත් වඩා සාමාන්‍ය කීයක් කරේ දුවේ මහලා දෙන්නේ දුවේ මේක තියාගනි අනේ එව නැහැ ඔයත් මෙතන සල්ලියක් ගන්න සතිනි නෑ අර ඒ කාලේ වල නෑ නේ හා එද එයා තමයි දැන් අඳුන් මහලා දෙන්නේ හැම දෙයකටම උදව් කරා අපි සින්දුවක් අහමුද හරි සින්දුවක් අහමු එක එක වැරද්දක් අපි හැමෝම කරා කාගේද අපි හැමෝගෙන් බර්ත්ඩේ මතක් කරා සුදුහුණගේ පෙරේද බර්ත්ඩේ එක තිබුණා මිෂ්කරාද අපි ආ සුදුහුණ ඔයාම ප්ලේ කරන් සුදුහුණ ඔයා ප්ලේ කරනවා එපා එපා අපේ මේ 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 චමිලා ග්‍රොසරිස් එකේ චමිලා මේ 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 හා හා අපි සුදුහුණට ටොපි වැස්සක් දෙමු අන්න හරි ලාලා අයියටයි හා එහෙනම් බර්ත්ඩේ බොයිස් ලාලා බර්ත්ඩේ බොයිස් ලයින ආ මේ සින්දුවෙන් පස්සේ අපි මේ බර්ත් ආ මේ සින්දුවෙන් පස්සේ හරි එහෙනම් මේ සින්දුව අහලා ඊට පස්සේ සින්දුවෙන් පස්සේ කවුද අපේ සින්දුව කියන්නේ දැන් නිමන්ති චමෝදිනි ka
නියමයි නියමයි දුකක් කිව්වා හරිම ලස්සනට ඒ රෝස කතන්දරේ නේද ලස්සන වචන දාලා දුක ඔහොම කියන්න පුළුවන්ද මං අහන්නේ දුක ලස්සනට දුක ලස්සනට දෙවෙනි නිමෙනේ ඔව් දුක ලස්සනට පෙන්නනවා මං දැක්කා ඒකෙත් ලස්සන මේ සීන් එකක් මතකද අර කාපා ටී-ෂර්ට් එක ඇඳගෙන ඉන්න අපේ නළුවා මොකද්ද නම මට ඒක පාට ආවේ නෑ ත්‍රිවිල් එක ඇක්සිඩන්ට් වෙලා එනකොට මේ හැංගීම් බර ගතිය කොහොමද ඉතින් කොහොමද සපසණි හොඳින් ඉන්න අතන හතරේ කණුවෙන් පටන් ගත්තම හරි කඩවතර යනකම් ඔය ඇයි නිමන්තිර ඔච්චර ආදරේ ආදරේ නෙමෙයි ඇත්තට කියන්නේ සල්ලි සීට්ටු පොලියට දෙන්න පොලියට දෙන්න ඒක කරන්න එතකොට කේතල් ඉලෙක්ට්‍රික් කේතල් එතකොට පිගං සෙට් නෝන් ස්ටික් සෙට් සීට්ටු ඒ ළමයා බැන්දම ගෙදරකට ගිහිල්ලා එකතු කරගන්න ඕනේ බඩු ටික දැන් ඒක ටික ටික දානවා නෑ ඇයි දැන් බොයෆ්‍රෙන්ඩ් මොකද කරන්නේ බඳින්න ඔණ්ඩ වෙන්න හිටියා පස්සේ කාලෙක කියන්න ඇයි මේ එන්නේ ඇයි මූම මනුජේ බොයෆ්‍රෙන්ඩ් ගැන කියන්න කැමති එයා පස්සේ කාලෙක කියන්න ඇයි එහෙම කිව්වා කියපන් තමයි තේමම එහෙම නෙමෙයි ඇයි ඒ බොයෆ්‍රෙන්ඩ් මොකද්ද එයාට එහෙනම් එහෙ ඉඳන් මෙහෙ එන්න බැරුව මොකක් හරි නිරෝධායන හෝටල් එක බුක් කරන්න කියන එහෙම ප්‍රශ්නයක් ඒව මේ වෙලාවට කියන්නම් එහෙම මේ වෙලාවට කියන්න කියන්න බෑ මේ මන්ති අර එලි පාරක් රෙවින්න ඉන්න ගෑල්ලා ඔයගේ නම කියන්න නැතුව ඕ වෙච්චද එහෙම බෑ ඔයා කියන්න ඕනේ මෙන්න මේකයි ඇයි එයා මේකෝ එයා මේ 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 ජෝර්දාන් වල ඉන්නේ එහෙම නැත්නම් එයා තලෙයිබාන් සටන් කරුවන්ට මැදි වෙලා ආ හා එහෙම කෙනෙක් නෑ ඉතින් ආ හොයලා දෙන්නද ඔයාලා ඕනේ අයියෝ ඔයා කියන්නේ බොදු ගොවි ඔගොල්ලෝ මොනාද බලන්නේ ඔගොල්ලෝ මොකද්ද ඔගොල්ලෝ කුලේ ඒව බලන්න බෑ කුලේ නම් මම දන්නේ නේද මොනාද ඔයාලා ඕනේ ඔයා ඔයා මොනාද බලන්නේ සාමාන්‍යයෙන් හොඳ හොඳ ස්වාමි පුරුෂයෙක්ගේ හැමෝම කියන වගේ හොඳ ගතිගුණ තියෙන්න ඕනේ හඳහන 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 ඉතින් ඒක දෙමෝපියන්ගේ කැමැත්තනේ හඳහන හඳහන කොහොමද දෙමෝපියන්ගේ කැමැත්ත වෙන්නේ මෙයාගේ හඳහන ඉතින් දෙමෝපියෝ දෙපැත්තේ දෙමෝපියෝ ඉතින් හඳහන නෑ එහෙම නෙමෙයි අපි දැන් හොඳ හඳහන්න බලන මිනිස්සු ඉන්නවා අපි ඒ වගේ කෙනෙක් වඩ සෙට් කරලා දෙන්න ඔයා එහෙම නෙමෙයි කියන්නේ හඳහන් හඳහනේ පොඩි පොඩි අවුල් තිබ්බට කමක් නැද්ද ඔයා කැමති නම් එතකොට හඳහන් පිළිගන්නේ නැද්ද මං පිළිගන්නේත් නැහැ නොපිළිගන්නේත් නැහැ දෙකම ඔයා පිළිගන්නේ නැද්ද නොපිළිගන්නේ නැහැ උත්තරයක් නැහැ නේද උත්තරයක් නැහැ නේ එහෙම බෑ එහෙම ගෑනුත් එක ජීවත් වෙන්න පුළන්ද බං ආ කණ්ඩකම් මට කණ්ඩෝනෙත් නැහැ කණ්ඩෝනේ ඔබා ඉඳද්ද කණ්ඩෝනෙත් නැහැ මට නාන්න ඕනෙත් නැහැ මට නාන්න ඕනේ එහෙම කිව්වන් පස්සේ මිනිහ ඉතින් දවස් දෙකයි තුනයි දවස් දෙකෙන් තුනෙන් ගෙදර කෙලින්ම යනවා ඉතින් ඊට පස්සේ ආයි ලෝයස්ලා ලල්ලන්ඩයි නේද ප්‍රශ්නේ ඔව් ඒව නෙමෙයි ඔයා කියන්නේ ඒ කියන්නේ ඔයා හොඳ ගතිගුණ තියෙන්න ඕනේ තව ඔව් ටික උගත් වෙන්න ඕනේ ආ හා හා කෙලින්ම ප්‍රොෆෙසර් මට්ටමට යන්න ඕනද ඊට පල්ලෙන් ඕකේද නෑ යම් කිසි අධ්‍යාපන මට්ටමක් තියෙනවා නෑ තුන ඉතින් හරකෙක් බදලා වැඩක් තියවද නේද මෙයා අනිතේ කතා කරන්නේ මෙයා කතා කරන භාෂාව මේ මිනිහට තේරෙන්නේ නැතුව නේද මොකද ඔයා ගුරු ඔයා ටීචර් කෙනෙක්නේ නේද ටීචර් කෙනෙක්නේ කලින් ටීචර් කෙනෙක් නේද ආ දැන් නැද්ද ඇයි ලතු පිෂුපතාත් එක්ක ආයි වුණාද වැඩි නැහැ මං ආයි ගුරු ටීචර් විසෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මේ දැනට නෑ වාහනයක් වාහනයක් මොකක්ද තියෙන්නේ වාහනයක් තියෙන්න ඕනේද අරකෙක් බඳින් බෑ ඇත්තනේ නරිදුලව බැන්දට හැම එකම මේවා ඒ වගේ හොයන්නේ නැහැ නේ හරි ඉතින් වාහනයක් තියෙන්න ඕනේද වාහනයක් ඉතින් තියෙන්න ඕනේ ඔව් තියෙන්න ඕනේ මොන වගේ එකක්ද නිකන් ඇල්ටෝ පැල්ටෝද නැත්තම් ඇයි මෙහෙම එකක් ඒ මේ ගන්න නෙමෙයි හරිද නිකන් ස්විෆ්ට් එකක් ආයි නිකන් BMW ඒ වගේ Audi-යක් වගේද නෑ නෑ වාහනේ මොකක් වුණත් කමන්නේ වාහනයක් තියෙන්න ඕනේ ඩ්‍රයිවින් පුළුවන් වෙන්න ඕනේද ඔය එලෝනවා ඩ්‍රයිවින් පුළුවන් වෙන්න ඕනේ. වාහන නැතිව ඩ්‍රයිවින් බැරුව වැඩක්. වැඩක් තියෙනවා. උනේ අලියෙක් ඉන්න හෙන්ඩුව නැතුව වැඩක්. හෙන්ඩුව තියෙනවා. අලියෙක් නැතුව වැඩක් තියෙනවා. ඒක තමයි වා කියන්නේ. ඔයා හරි හොඳයි. ඒ කියන්නේ තාම මේ වගේ ස්වාමි පුරුෂයෙක් හම්බුනේ නැද්ද කොල්ලෙක්? හොයමින් පවතිනවා gitu. මේ බෑන්ඩ් එකේ කවුරු වාට බඳින්න උනොත් කාටද? මේ මොනවා තිලින් අර තිලින්නර තමයි තිලින්නර කීයක් මැනේජ් කරන්නේ? ආ මේ නිවන්තියක් කි? ඔය කාවද බඳින්න කැමති? ආ ලාල බැඳලා නැහැ නේ තාම. හා ලාලගේ බර්ත්ඩේ එක ලාලා බර්ත්ඩේනේ මෙන්න ලාගේ සුදු ඒ සසික සුදා ගිලා ලාලා එකක් ගන්න දෙන්නම අලං වරෙන් අතින් අල්ලගෙන නේ අර අර කෝඩ් එක ගන්න රෝස් එක කතන්දර ගන්න තිරින ගන්න තිරින ගන්න අම්මා ලාලා සවත් ඔක්කොම ලාලා ලාලා පොඩයා ලාලට අම්බෙත් දාන්නේ පොඩයා මාස්කේ පොඩ පාස්කල් පොඩයා ගනි ලඟ ඉඳපන් ඒ ඔබ දෙවෙනි මනවාලේ
තරණ බලයන්. Happy birthday. වැඩෙන්. එන්න බබා වැඩෙන්. Happy birthday. මම දෙනවා අපේ ලාල්ටයි අශිනිටයි සුදු වුණටයි හසිනිටයි ඒගොල්ලන්ගේ උපන්දින. එතකොට මේගොල්ලෝගේ උපන්දින නෙමෙයි මේගොල්ලෝ මෙමය ඔයාට බලන්න. එන්න තියෙන උපන්දිනවලට. ඔව් මෙයා මම දැන් ට්‍රොෆි වැස්ස දාලා ඊට පස්සේ මෙයාගේ සුදුසුකම් ටික මං කියන කොහොමද පච්චේ කොල්ලා මට සිරි ඒ ලෙවල් පාස්සල ඔව් ගැහුවේ. හරි මම දෙනවා කට්ටියට මම ගානේ ට්‍රොෆි වැස්ස. පොඩි කසාද පරක්කුවක් මට පොඩ දුන්නද නෑ මේ බං අතේ තියාගෙන ඉන්න ඔගේ මාළු කොට පොකට් සැනිසයි ඒක ගෙදර ගෙනියන්න දෙන්නේ හරි ඉතින් සචිනි ඔව් දැන් ඇත්තම කතාව කියනෝ නම් දැන් අපි ඔය ගෙනාවේ ලාලා ඔව් ලාලා හොඳට ඉගෙන ගත්ත කොල්ලෙක් ඔව් යුනිවර්සිටි යන්න සල්ලි නැති වුණා අයියේ ඔව් ඒ කියන්නේ එහෙම පොඩි ප්‍රශ්නයක් තිබුණා ඉතින් යුනිවර්සිටි යන්න සල්ලි නැති හින්දා ඒ ලෙවල්ස් වලින් ලාලාවෙන් උදව් කරන් තිබ්බා. හා ඒ දවස්වල අපිට හම්බුනේ නැත් අපි ඔය වගේ කොල්ලොන්ට තමයි ඔය කැපකරු මාපිය ක්‍රමයේ හැදුවේ. ආ රයිට්. ඔය ලාල්ලා වගේ සෙට් එකටනේ. හදලා ඒක දුන්නේ සම්පූර්ණ මේම හම්බුනේ. ඒ කියන්නේ ලාල්ලා මට ඒ කාලේ අපිට අපේ සීයලට හම්බුනේ නැහැ. හම්බුනා නම් කැපකරු මාපිය ක්‍රමයේ මේව එකත් එක්ක ඔය වැඩේ කරනවා. හරි. මං කියන්නේ ලාලා හොඳට ඉගෙන ගත්ත කොල්ලෙක්. දන්නවනේ මනුජයා දන්නවනේ. ඊට පස්සේ ඌ සවුන්ඩ් ඉන්ජිනියරින් ඉගෙන ගත්තා. කන්න අයියලා තමයි උදව් කරේ. කන්න තමයි ඉස්සර බත් එක බෙදාන් ගිහලා බිත්තරයක් අරන් යනවා දෙන්න නේද? පොඩි කෑල්ලක් කොල්ලට දෙනවා කන්න කනවා අර එහෙම මේ වෙකේ ඒව කරේ. අන්න එහෙම කොල්ලෙක් තමයි ලාල් කියන්නේ. කලුවට හිටියට එඩියුකේටඩ්. වා ඉංග්‍රීසි කතා කරන්නකෝ. මට ඒ කලුවායිට බැයිද එඩියුකේෂන් එක? නෑ නෑ එහෙම නෙමෙයි. දැන් එහෙම හිතනවනේ. ওই පච්චයක් ගහලා තියෙන්නේ දුකට ගැහුවේ. දුකට ගහපු පච්ච ඒවා. මොකද ගහලා තියෙන්නේ? මෙතන ආ දුකයි 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 ඔව් දුකයි 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 ඔයා පව් දුකයි 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 ඔයා පව් පව් අපි මේ මෙයාගේ ඩාන්ස් එකක් බලමු ඕකේ මේ තමයි යහන්සා මින්සදි මේ දක්ෂතම තරුව යහන්සා මින්සදි
නියමයිනේ නේද බලන්න වයස අවුරුදු 9යි කෙල්ලේ මයි කියනවට ඔයාට නෙමෙයි අර ලොකුවක් කඩ කිව්වේ එයාට කියලා බලන්න නේ බාදෝ ඒක නේන ලස්සනට නටුවනේ ෂා මෙයා ලස්සනට නටද්දි අරය මගේ නාන්සේගේ තිබ්බ ලාලිත්‍ය නෑ නේ ඉතින් මගේ අනේ ඔය කිව්වේ නෑ නෑ එහෙම කිව්වේ නෑ මූණෙන් ඒක පෙන්නු හරිද එහෙම නෙමෙයි නම එකපාරට මගේ ඔළුවෙන් ගියා මට ඒ ශානි ශානි මට මොකද ශානි මට සාමාන්‍යයෙන් ගෑනු ළමගේ නම් මතක හිටින්නේ නෑ මනුජෝ ඔයා දන්නවනේ මගේ තාත් මගේ හැටි මං එහෙම දැක්කා ඒ නෙත සැනසිල්ල එකක් දැක්කා එයා ඩේටාබේස් එකේ තියාගන්න ඩිලීට් කළා දාන්න ඕ ඩිලීට් කරනවා දැන් අතින් ලියා ගන්න හදන්නේ මම මැනුවල් මැනුවල් ඉතින් කොහමද අන්න බල මොකක් කොයිද කිවල් වේයන්ගොඩ අලවත්ත පාර පියුච සිටි වේයන්ගොඩ අනවශ්‍ය පාර අනවශ්‍ය පාර නෙමෙයි අලවත්ත පාර අලවත්ත පාර පියුච සිටි පියුච සිටි පියුච නේ ෆියුචර් ඒක ස්කීම් එකක් නේ නේ සිකියුරිටි මාමා කෙනෙක් ඉන්නවනේ නෑ ආපෝ ඒ ඉස්සර හදපු අලුතනේ සාමාන්‍යයෙන් එමෙ ඉන්නේ ඊට පස්සේ අයින් කරනවා එහෙමයි නේද ඔයා ඉපදින කාලේ බබා ඒකේ ඔයා ඉපදිලා ගේනකොට ඔකට ෆියුචර් සිටි එකට සිකියුරිටි මාමා කෙනෙක් හිටියා ඊපස්සේ මේන්ටේනන්ස් ටික 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 මෙව වෙලා ඔන්න දැන් නැහැ හරි අර පල්ලි හරියටම යන්න ඕනේ නැහැ නෑ ඊට පස්සේ මෙයා ඉන්නේ ඊට පස්සේ හරි 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 ඉතින් මේ අක්කව දැකලා තියෙනවද අත්‍යහාරි හරි යනකොට දැකලා තියෙනවා රම්බුටන් විකුණනවා රම්බුටන් විකුණන්නේ නැහැ මාමලා ඒ සෙට් එක මේ කියන්නේ ඒ අත්නගල්ල අත්නගලුවේ මාළු බාන්නේත් මේගොල්ලෝ මාමල දන්නවනේ දැන් මොනාද ඉස්කෝලේ වැඩ මොනාද කරන්නේ ඔන්ලයින් යනවා ඔන්ලයින් යනවා ටීචර් මොකද කියන්නේ ඔයාට දැන් ඔයා හොඳට ඔන්ලයින් වැඩ කරනවද නැත්තම් කරනවා ඉතින් ෂුවර් ෂුවර් ටීචර් කොහමද නිකන් ඉන්නේ නැත්නම් සාරි ඇඳලා දෙන්නේ නැත්නම් ගවුමක් ඇඳලා එහෙම දෙන්නේ ඔන්ලයින් කරන්නේ සාරි ඇඳලත් සාරි ඇඳලා එනවා ඒ කියන්නේ උඩ පොට පොට විතරක් දාලා පොට කලිසමක් ඇඳලා ඉඳගෙන ආයි පොල්ලවයි නේ එහෙම නෙමෙයි හිට ගන්නවා නෑ ආ නේකනේ අනිත් දවසේ ආවම අහන්න ඕනේ ටීචර් සාරි උඩ කෑල්ල විතරේ දාලා ඉන්න අපෝ නෑ එයා බෝඩ් එක ළඟට ගියාම පේනවා එයා සම්පූර්ණ ඇඳලා ඉන්නේ මොකද සම්පූර්ණ ඇඳලා ඉන්නේ කියලා පේනවලු බොරු කියන්නේ බොරු කියන විදිහ බං ආ බෝඩ් එක ළඟට ගියාම ඔව් ආ ඒකනේ මේ නේ හොඳ ටීචර්ස්ලා බලන්න තරහ යනවා අපේ මේ යහන්සට එයාට තරහ යනවා ඔව් ඒ වුණාට පොඩි ළමයින්ට ඉරිසියා කරනවා කියලා කියන්නේ මේ සචිනි ඔව් වැරදි ඒක මහා වැරදි වැඩක් නේ අපි මොකද කරන්නේ කවුරු ගැනද අපිට කොහෙවත් ආ නෑ ලබේ ආ සචිනී අපිට කොහෙවත් යන්නත් බෑනේ සචිනී අනිත් මිනිස්සු වල වලට වෙලා ඉන්නදී අපිට විතරක් එළියට බහින්න බෑනේ දැන් බාන්න පාරවල් කොච්චර පාළුවට ගියලද කියලා අන්න ඒ වගේ අපි අපේ ගෙදර යා හරි හා යා අපි බොට්ටු බල්ලට එබැයි බෑ මම දා බැලන් ජීනවා එනවා කියලා අතපය වනවනෝ නිකන් අපි ඉත ආවේ නැත්තේ මේ ප්‍රශ්නින් දා ඔව් එන්න බෑනේ ඔව් අපි ඔගලගේ ගෙදර යා යා නා ගිලා මං ඉසුරුත් එක සෙල්ලම් කරන්න. හරි කරා. ක්‍රිකට් ගහන්න. ඔකේ. ඔයා මොකද කරන්නේ දුර? මම ඔයගලට තේ හදලා දෙන්න. අය 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 හරි. අපි සචිනිගේ ගෙදර අදරයට මං ඉඳලා එන්නම්. Life Boy Presents දෙරණ Champion Stars Season Unlimited Unlimited. Life Boy Presents දෙරණ Champion Stars සචිනි ඔයගලගේ මෙට්ට නියමෙට හොඳට නිින්ද යනවානේ. ඇත්තද? ඔව්. ෂා. මම මැද මේ දෙන්න දෙපැත්තේ හිටියේ. හේම නිදාගත්ත. බලන්න අපි නේද හැදියා? හොඳයි ඒක හොඳයි. ෂා. මරු. ඉසුරු මේ පැත්තේ මම මෙතන සචිනි මේ පැත්තේ. මට ඒ තරම් ඒ වගේ ආරක්ෂාවක් දුන්න මේගොල්ලෝ ගෙදර. දුන්නා. ආහ්. සචිනි අම්මා. හා? සචිනි අම්මා. ඒගොල්ලෝ අම්මා අනිත් කාමරේ. සචිනි අම්මලා අනිත් ගෙදරනේ ඉන්නේ. මෙයා අම්මව මේගොල්ලෝ ගෙදරට ගන්න. ගන්න ගන්න. හරි. මේ අපි මොකද කරන්නේ දැන්? අපි අශිනිගේ සින්දුව වලට ගිහිල්ලා කතා කරමුද? හා. මේ තමයි අශිනි චමත්කා මේ අනුසුරතාවය දිනාගත් අශිනි චමත්කා
ලේට් වෙනවලු සුභා මෙමයි ඉතින් ඒක මම අපි ලයිව් නේ සුභා මල්ලිට කියන්න ඕ ඒක මල්ලි කෙනෙක් කියන ඩ්‍රාම හොඳ ඒ මල්ලි හොඳ යා ඇත්තටම හොඳ ඩ්‍රාම දක්ෂයි යා ඕල් රයිට් එක ගාව ෆ්ලෑෂ් බෑක් එක සන්තෝ එක මේක මෑත කාලෙත් මං හිතන්නේ ඒක මල්ලිව දාන්න හදන්න මේ බෑන්ඩ් එකට පොඩි අල්ලගෙන ඉන්නවා අර අයියා තාම නෑ නෙමෙ නෙමෙ නේද අනේ වඩ තේරුණනේ පොඩි ලේට් එකක් චූටි එකක් නේද අර මුලින්ම ගන්නත් මේ වුනේ ඒකනේ සින්දු ඉතින් අශිනි දැන් ඔයා ඉස්කෝලේ ගිහිල්ලා ඉවර නෑනේ තාම නෑ ඔයාට දැන් ඉස්කෝලේ යන්න දැන් මේ මේ අවුරුදු එකහමාරක් විතර දැන් ගෙදරනේ පටන්ගෙන ඉස්කෝලේ පටන් ගත්ත දවසේ ගිය ගමන් ඔයා මොකද කරන්නේ අස්කල අතු ගන්නවා අස්කල අතු ගා අතු ගාලා තියෙනවනේ ඇතුළට ගිහිල්ලා දැන් යාළුවෝ ඔක්කොම ඉන්නකොට ඔයා දුවන් ගිල ඕන්නේ සෙව්වන්දි කොණ්ඩේ කිදිලා සෙව්වන්දි ඔය යාළුවෝ නම යාළුවෝ ගොඩක් ඉන්නවා හරි දෙන්නෙක්ගේ නම් කියන්නකෝ සෙතුමි නතාෂා අනේ නතාෂා මේ බලන්නකෝ ඔගිය උන්ට අවුරුදු දෙකකට විතර වස්සේ නේද කල්ු වෙලා ඔයා අපෝ කොණ්ඩෙත් ඉඳලා කො බලන්න අම්මේ එහෙමනේ එහෙම නෑ ගියම් බුලත්ත දිදි ටීචර්ස් ලාට වඳිනවා නෑ නෑ වඳින්නේ නෑ වඳිනවා ඉතින් වඳිනවා ඉස්කෝලේ මොකද කැලණියේ ගුරුකුල විද්‍යාලය කැලණියේ ගුරුකුලේ කැලණියේ ගුරුකුලේ ඉගෙන ගත්ත ලංකාවේ කලාකරුවන් කීප දෙනෙක් නම් කියන්නු මාලි ෆොන්සේකා මහත්මිය ඔබ හරි ඉතින්
හරි අපි කමෙන්ට් කරමු කමෙන්ට් හොඳයි 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 මේ ඔයා දන්නව කැලණි ගුරුකුල කොතන තියෙන්නේ කියලා කැලණියේනේ ගුරුකුලේ කොතන තියෙන දන්නව ඔය කැලණියේනේ නෑ මම දැනගන්න ඕනේ ඔයා දන්නවනේ මෙයා දන්නව තොරණ හන්දියෙන් ඇතුළට යන නෑ නෑ අතන මේ මේ පට්ටි හන්දියෙන් ඇතුළට යන පාර අර කැලණිය ස්ටේෂන් එක තියෙන්නේ නේද ඒකනේ කියන්නේ ඒ පැත්තෙන් ආපු ගමන් ආයි කැලණි කැලණිය පැලියකට පාරට මතු වෙන්නේ මම එන්නේ මෙතන ටයර් හන්දියෙන් ආදාරයෙන් ඉතින් මොනාද ඉස්සර බලාපොරොත්තු ගයි ගාකෙන් තම බල කඩේ කරගෙන ඉන්න තාත්තගේ බීම කඩේ හරි අයවේගේ තියෙන බීම කඩයක් නැහැ බෙලිමන් තියෙනේ ඔලු කියන්න එපා එම් නෑ දැන් අශිනී මේ ටැක්ස් ගහන්නේ බය වෙන්න එපා හරි පොඩි මෙනේ මේ පොඩි 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 චැලෙන්ජ් එකක් දෙමුද මොකක්ද අශිනී කියන්නේ ලිටල් ස්ටාර් වලින් ආපු තරුවක්නේ ඒතකොට ඩිල්කි කියන්නේ ලිටල් ස්ටාර් වලින් ඇවිල්ලා පස්සේ වෙන වෙන පාත් එකකින් ආපු තරුවක් ඔව් මෙයා පගාව දීලා ඔව් නෑ පගාව දීලා නෙමෙයි ඔව් මම දන්නේ නැහැ කියන්න ඕනේ මොකද්ද කියලා දැන් මේ මේ මෙයා සින් කරන්නේ පහලින්නේ අපි කියන්නේ කොහොමද ඒකට කියන්නේ දැන් එයා ඒ පිච් එක පහල පිච් එක ඔව් ස්කේල් එක පහ තින්නේ හා අපි දෙවිදිහකට බලමුද මෙයාට හෙලින් ගායනා කරන්න කියලා පහලින් ගායනා පොඩි පොඩි බැටල් එකක් ඔව් පොඩි බැටල් එකක් ඉන්ස්ටන්ට් බැටල් එකක් ආ ඉන්ස්ටන්ට් බැටල් එකක් දිල්කි වාංග ඒ දිල්කි ඒ සුරුක වාංග ලේට් පන්නේ ගෑණියක තරහ වෙලා වගේ ඔක්ටපෑඩ් එක ගන්න අන්තිම ටික. ෂාපුරු යා ලස්සනයි. එමයයි අනිමයි. හරි හරි හරි. වෙන කවුරු හරි දැන් බලන්න සචිනි. ආ. ඒ ගතිනේක. ගති ගති දිල්කි අය ඉන්ස්ටන්ට් බැටල් එකේ ඉන්නේ. ඔව් නේ. අපි කොහෙද යන්නේ? අශීලා ගෙදර ගිහලා එන්නේ. අශීලා අර බීම කඩේ බීම එකක් පිහලමු. ඉතින් ඒකට අපි හයිවේ එකට දාන්න ඕනේ. ආ. ඉතින් ළඟයිනේ මෙතනේ. හයිවේ එකට කොයි හයිවේ එකද ඉතින් නෑ කඩවත පහු කරගෙන යනකොට බීම කඩයක් තියෙනවා අයිනේ යන් ඉතින් යන්ද ඔය පොඩ මලානිකත් වෙලා වගේ නෝ ප්‍රශ්නයක්ද මොකක් හරි මට නිකන් දෙනවනම් ඈ අපි බීම කඩෙන් බීම බීලා ඉක්මනට එනවා ලයිෆ් බෝයි අශිනිලා බීම කඩෙන් බීම බීලා ඉක්මනට එනවා ලයිෆ් බෝයි ප්‍රසන්ස් දෙරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් බලන්න සචිනි ටෑගි කොට ටෑගි මොනවද තියෙන්නේ දැන් බලන්න මේ බෑග් එකේ නැති දෙයක් නෑ හැම දෙම හොඳ ටී එකක් හිටන් තියෙනවා සුවැටි ඩයිසර්ද අරවද මේවද ඒ කියන්නේ වයිෆ්ට හස්බන්ඩ්ට දෙන්නටම අවශ්‍ය දේවල් තියෙනවා මේකේ ස්ටෙරිල් වෙතින් සැනිටයිසර්ස් ගොඩාක් දීලා තිනවා අපේ අද ආපු දිල්කිට හිමන්තිට බොණ්ඩ හිටන් තියෙනවා ඕ ඔක්කොටම කියන්නේ පිටිසු මාසිකට හරියන්නේ සැනිටයිසර් දීලා තිනවා මාසෙ මේක අවුරුද්දකට විතර තියෙනවා මේක තියෙනවා ඒ කියන්නේ පවුලේ ඈත් එක බෙදා හදාගෙන ඒ වගේම ප්‍රීමා කොත්තු මේ වෙතින් මේ අපේ ආපු හැම දිනාටම තෑගි ලබා දීලා තියෙනවා මේ පෙට්ටිය කොච්චර බරද කියනවනම් අපිට කොන්දේ අමාරු ඇද්ද ඕ නෑ නාඩු කිලෝ දෙක දෙක දාලා තියෙනවා ඒක හරි එහෙනම් යම් දැන් අපි යමු දෙ එන් 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 කටිය රන් කිරි කට ගෑ ගමුද පුතේ ඇයි නෑ නිකන් අපි දිල් කිට ඒ වගේම අපේ හිමන්තිට හිමන්තිට ඒ වගේම යේ හංසට අපේ ශානි ශාමිට ශානි ශානිට ඒ වගේම අපේ අශිනිට සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයගලන්ගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වේවා. ඒ වගේම නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මනෝජේ
කොයිද යට බලන්නේ මේ? දිල් කිටාය රයිට්ස් ප්‍රශ්න නොව නෑ නෑ පොඩි ජෝතිය ෂේප්ුණා ෂේප්ුණා පොඩි ජෝතිය ෂේප්ුණා අපි කතා කරන්නේ. අපි සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මනෝජයන ජය වේවා. නිරෝගී සම්පන්නිය ලැබේවා සියලුම දෙනාට. අපි අදට ගිහලා එන්නම් මේ ලයිෆ් බෝයි ප්‍රසන්ට්ස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. විටමින් B3 පෝෂණයෙන් ඩාර්ක් ස්පොට්ස් අවම කර ස්පොට්ලස් දිදුලන සමක් දින 7කින් ලබා දෙයි.